89 කාලේ වෙච්ච දේ සම්බන්ධයෙන් කළු චිත්‍රයක් හදන්න හදනවා නැත්නම් ඒක සම්බන්ධ විශාල ප්‍රචාරයක් ගෙනිනවා මේ දැන් අන්තිම අසාර්ථක වෙලා ඉන්න සමහර දේශපාලඥ විශේෂයෙන් සමග ජන බලවේග දැන් යනිනවන් නැතිලා ඒ කියන්නේ මේ පහුගිය අවුරුදු දෙකක් තිස්සේ මුකුත් නොකර ඉඳලා රටේ තියෙන කිසි ප්‍රශ්නයකට පාර්ට බහින්න තුරු මොනවාක්වත් නොකර ඉඳලා විපක්ෂය කරන කියලා කරන වැඩ දිනවා ඒවා නොකර ඉඳලා දැන් හදිස්සියේ දැන් NPP එක බලය ගන්නවා වගේ පුණුවන් පස්සේ ඒගොල්ලන්ට 88 මතක් වෙලා සජිත් ප්‍රේමදාස 88 මතක් කරනවා එයාගේ තාත්තා තමයි 88 අනිත් පැත්තේ හිටි හරිද ඒ වගේම 88 නිකන් හාවේ නෑ ඒ ආවේ දේශපාලන සිදුවීම් ගණනාවකින් පස්සේ සා 60,000ක් මෙරට තරුණයෝ මැරුවා. ඒ තරුණයෝ මරපික පාවිච්චි කරලා කවුරු හරි මෙතන ගේම් එකක් දෙන්න හදනවා නම් බීටියක් හදන්න හදනවා නම් මේ දේශපාලනේ තුල අපි හිතනවා මේක ඊටාම් බරපතල කරන කපියකට එකඟ නැහැ.